ගොඩක් සතුටුයි වගේම අපි ස්තුතිවන්ත වෙනවා. පුඤ්ඤාන මොදනා කරන මේ නැගෙනහිර පළාතේ තිබෙන ගැටලු පිළිබඳව මේ වෙනකොට රටේ සමාජයේ විවිධ කතා බහට ලක් වෙන ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒවා මනවින් අවබෝධ කරගෙන දැක බලාගෙන රටට යම් පණිවිඩයක් දෙන්න ඔබ වහන්සේලා දරන උත්සාහයට අපේ ගෞරවය ප්‍රණාමය. මොකද මේ රටේ ජාතිවාදයක්, මේ රටේ ආගම්වාදයක් නැතිව මේ රටේ සියලු ජන සමාජවලට එක්සිත්ව එක්සත්ව කටයුතු කරන්න පුළුවන් රටක් හදලා තිබීම භික්ෂුන් වහන්සේලා හැටියට අපි ඔබ හැමෝගෙම වගකීමක්. ඉතින් මේ පිළිබඳව කරුණු හොයලා බලලා රටට හෙළිදරව් කරලා අපි මේ බොරුවට කෑ ගහනවා නෙමෙයි, අපි මේ කෑ ගහන්නේ ඇත්ත ප්‍රශ්නයක් තියෙනවා. ඒ ඇත්ත ප්‍රශ්නෙට රටේ බලධාරීත් නිලධාරීත් ඍජුව මැදිහත් වෙලා පිළිතුරු දෙනවා නම් කවදාකවත් එවැනි ප්‍රශ්නයක් රට තුළ ගැළඹීමක් ඇති වෙන්නේ නැහැ කියන කාරණේ තමයි. ඉතින් අපේ නායක හඳුනන අන්සලා මේ තාම දොර බැහැර ගවාගෙන මේ ප්‍රදේශයට වැඩම කරලා මේ කරුණු කාරණා අවබෝධ කර ගැනීම පිළිබඳව දහස් වාරයක් නමස්කාර කරන පින් අනුමෝදන් කරන හොඳයි අපේ හාමුදුරන් වහන්සේලා. ඉතින් කියන්නකෝ මෙහිට වැඩම කරපු අරමුණත් එතකොට අපේ සහෝදර ස්වාමීන් වහන්සේලාට ගෞරවනීය මහා සංඝරත්නයට මේ උතුරු නැගෙනහිරට අපිට ආරාධනා කරන්න එක හොඳ අවස්ථාවක් හැටියට මම දකිනවා. අවසරයි අපේ නායකයන්නේ, මේ අතරම අපි ආවේ ප්‍රෝබාංශ ගැන හොඳට අහලා තියෙනවා, දැන් දැනගෙන තියෙනවා. ඒ දැනගැනීම තුළ අපිට අවබෝධයක් තිබුණා. ඔබ වහන්සේ මේ සිංහල ජාතිය ගැන විතරවත් මේ පමණක් විතර කතා කරන කෙනෙක් නෙවෙයි. අපි දන්නවා ඔබ වහන්සේ සිංහල, දෙමළ, මුස්ලිම් කියන මේ හැම ජාතියක් නෙවෙයිම නොඑක් අවස්ථාවන් වල ඉදිරිපත් කළ වැඩ කටයුතු කරපු මේ ස්වාමීන් වහන්සේනම. ඒ නිසා මේ ඔබ වහන්සේ මේ තරම් මේ කෑ ගහන්නේ, මේ තරම් මේ උද්‍යෝගයෙන් උත්සාහයෙන් කටයුතු කරන්නේ මේ කුමක් වෙනුවෙන්ද, මොන අරමුණක් වෙනුවෙන්ද කියන එක ටිකක් මේ සමහර අයට දැනෙන්නේ නැහැ. ඉතින් ඒ පිළිබඳව අපි ටිකක් අවබෝධයක් ඇති කරගෙන සාකච්ඡා කරලා අපි මේක අපේ ප්‍රදේශවලට ගිහිල්ලා අපේ ඉන්න මහජනතාවට විශේෂයෙන් දකුණේ අයට අපි මේ ගිහිල්ලා කියන්න ඇත්තටම උන්වහන්සේ ගන්න උත්සාහය මොකක් සඳහාද, මොන අරමුණක් සඳහාද කියන එක පිළිබඳව පැහැදිලි කර ගැනීම, යම් අවස්ථාවක් උදා කර ගැනීම හැටියට තමයි අපි මේ අවස්ථාවට උපහාසය අපි වෙන්න පෙළ. බොහෝ පින්. ඉතින් දකුණම නියෝජනය කරමින් ආවනායක හන්ද මාතර දිස්ත්‍රික්කයෙන් වැඩම කළා, ගාල්ල දිස්ත්‍රික්කයෙන් වැඩම කළා, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වැඩම කළා. ඉතින් බොහොම හොඳයි. දැන් මේක තමයි මම බලාපොරොත්තු වෙන දේත්. මේක මට බැන බැන ඉන්නවට වඩා, මට චෝදනා කර කර ඉන්නවට වඩා මට තේරෙන මට්ටමේ ඉඳගෙන තමයි මම මේ ප්‍රශ්නේ සමාජගත කරන්නේ. ඉතින් මට උගත් බුද්ධිමත් විද්වත් අපේ මහානායක හාමුදුරන් වහන්සේලාගෙන් අවවාද අනුශාසන රැකවරණය අවශ්‍යයි. මොකද මම සංවේදී, අපි මෙච්චර වෙලා කතා කරා, ගොඩක් වෙලා අපි කතා කරා මේ ප්‍රශ්න සම්බන්ධව. නමුත් බණින පිරිස වැඩි මේ පිළිබඳව සත්‍ය හොයාගෙන ගිහිලා රටට කතා කරලා අපේ ශාසනෙත් අපේ ජාතියත් අපේ රටත් රැකගන්න වැඩපිළිවෙලකට එන සමාජ ක්‍රමවේදයක් නැති එක ගැන කනගාටුයි. මින් ඉදිරියට හරි මේ ප්‍රශ්න මේ ඇති වෙලා තියෙන වෙලාවේ මේ ප්‍රශ්නේ නිවාගෙන සියලු ජාතීන් අපි ඔක්කොම එකමුතුව සමගියෙන් ඉන්න පුළුවන් රටක් හදාගන්න අපි වෙරදරමු කියන පණිවිඩේම තමයි අවසාන වශයෙන් අපේ හැමදරන් රට ඉදීමට දෙන්න තියෙන්නේ. වෙන ආකාරයක් දැන් අපි ගමනේදී අපිට පැහැදිලිුන එකක් තමයි මේ අපි කතා කරා සාමාන්‍ය ජනතාවත් එක්ක, දෙමළ මුස්ලිම් අයත් එක්ක. ඒකට ගිහින් කිසි ප්‍රශ්නයක් නැහැ පන්සලත් එක්ක. නෑ නෑ. නමුත් මේ පටු දේශපාලනයක් තමයි, දේශපාලඥය තමයි මේකට මැදිහත් වෙලා තියෙන්නේ. ඒක ඔවුන්ගේ බල තණ්හාව පවත්වාගෙන යනවා ඉදිරියේදීත් අනාගතයේදීත් තමන් බලය තහවුරු කරගන්නේ කොහොමද කියන තැන ඉඳගෙන. ඒක තමයි මේ ඒ පැත්තෙනුත් මේ පැත්තෙනුත් දෙපැත්තේ මේක ද්‍රවිඩ දේශපාලඥයෝ පමණක් නෙවෙයි, අපේ සිංහල දේශපාලඥයෝ කරන්නේත් ඒක, ද්‍රවිඩ දේශපාලඥයෝ කරන්නේත් ඒක. ඉතින් මේ හැම කෙනාගේම ක්‍රියාදාමයේ හින්දා අවසානයේදී තැළෙන්නේ පොඩි වෙන්නේ බිම් මට්ටමේ ඉන්න අහිංසක ජනතාව කියන එක තමයි. ඉතින් අපිට කියන්න තියෙන්නේ දැන් අපේ ආන්දෝලන මෙහෙට එනකොටත් අපේ ආරක්ෂකංශ ගොඩක් බය වෙලා තියෙනවා. අපි මේ බුද්ධ ප්‍රතිමා තැන්පත් කරන්න යනවා, අපි මේ සිංහලෝ පදිංචි කරන්න යනවා වගේ නිකන් විවිධ විදිහට මේ සමාජගත වෙන විදිහට මේ අපේ ආන්දෝලන අතර වැඩම කරනකොට. මොකද මම එහෙම කියන්නේ උදේ ඉඳලා මට කෝල් 50කට වැඩිය ඇවිල්ලා තියෙනවා ස්වාමීන් වහන්සේලා වඩින්නේ මොකද නැගෙනහිරට මඩ කලපුවට කිය. ඉතින් එහෙනම් කොහොමද අපි පාරක බැහැල යන්නේ උතුරු නැගෙනහිර? ඒ වගේ මතවාදීන් දැක්මකින් දකින්ට එපා කියන එක තමයි අපේ සියලුම දෙනාට පණිවිඩයක් හැටියට මේවා තුළින් අපි ලබා දිය යුතු වෙන්නේ. අපි මේ ගමනක් ආපු ගමනට පන්සල් හදන්න ආව නෙවෙයි නේද? ඒක තමයි අර වැරදි අවබෝධය ඇති කරගත්තාම ඒ දැක්ම වගේ තමයි අපටත් ওই චෝදනා, යෝජනා, අදහස් එකතු වෙලා තියෙන්නේ.
දකුණු පළාතින් තමයි මේ නැගෙනහිර හැදුවේ කිව්වොත් ඒත් නෙවෙයි මොකද හේතුව ඔය පළාත් වලින් චාරිකාවේ අපේ ආපු අපේ බෞද්ධ ජනතාව සිංහල බෞද්ධ ජනතාව විශාල ජන කොටසක් මේ ප්‍රදේශ වලට ඇවිල්ලා තිනවා ඉතින් ඒ ආපු අය අපිට කරපු උදව් උපකාර වල සත්‍ය තමයි අපි මේ වේර විහාර ගොඩනගාගත්තේ මේ වෙනකොටත් විශාල පිරිසක් අපිට දුරකථනින් පවා සහ සම්බන්ධ වෙනවා ඉතින් අපේ හැමදෙරන් වහන්සලා එවැනි වැඩසටහන් සංවිධානය කරනවා නම් අපි අපේ ජනතාවට කතා කරලා මේ රට තුළ තියෙන මේ වැරදි මතවාදයන් වලින් නිදිලා ඉස්සරහට යන්න පුළුවන් ජන සමාජයක් අපි හදාගමු. ඒක අපි කරන්න පුළුවන් භික්ෂුන් වහන්සලා වෙනවා. අපි අපි අපිට තමයි. හැබැයි ඒකට මේ රටේ UMP හාමුදුරුවෝ, JVP හාමුදුරුවෝ, ශ්‍රී ලංකා හාමුදුරුවෝ ඒක දේශපාලන මතවාද තියාගෙන සංවිධානගත එක එක කණ්ඩායම් හදාගෙන ඉන හාමුදුරුවොත් එක එක කරන්න බෑ. සමස්ත සියලුම භික්ෂුන් වහන්සේලා හැටියට ගෞරවනීය මහා සංඝ පරපුර හැටියට එක මතයකට આવුවොත් අපේ රට එක තැනකට ගන්න පුළුවන් කියන විශ්වාසය තියෙන නිසා අපි සියලුම භික්ෂුන් වහන්සේලා එකරාශි කරගෙන යන වැඩපිළිවෙලකට යන්න ඕනේ අපේ හැමෝම. සර අපේ නායකයන්නේ මේ මම අපේ නායකහරුගේ තවිල්ලීමක් කරනවා. මේ වෙලාවේ නායකහරුට පුළුවන් නම් කරන්න. නායකහරු වෙන ලොකු පිරිසක් රටේ ඉන්නවා. ලෝකෙම ඉන්නවා. නායකහඳුරන්ට පුළුවන් නම් මේ වෙලාවේ ඔබ වහන්සේගේ account number එක දීලා. වැඩිය නෙමෙයි. එක රුපියල් 100ක්. ඒ ගැන නම් මම කියනවා දැන් මම ඒ ගැන කතා නොකර හිටියේ මොකද අපි වීඩියෝ එකක් දාපු ගමන් හිඟා කනවා කහකඩයෝ පරබල්ලෝකයේ කිය බණාය ගොඩයි. ඒ වගේම අපේ නායක හාමුදුරුවනේ මේ අපි මේ සමාජය වෙනුවෙන් රට වෙනුවෙන් කතා කරන්නේ කීයක් හරි උපය ගන්න හැංගීමෙන් කියලා සමාජයේ දකලා තියෙනවා. අනේ මට එහෙම එකක් නෑ. මට එහෙම එකක් නෑ. බඩට කණ්ඩ නැතත් මම බඩගින්න ඉන්න අවස්ථාවල් බොහොමයි.